ශේනාදී මොකෝ බම්බේ බය දඟලන්නේ නෙකිනිය හුවේ කෙල්ලගේ සීතල වෙලා තිබෙන අතකින් අල්ලන් නෑ බං මට බයයි නිර්වාණ අයියට මගේ මේ වෙනස තේරෙයි කියලා මොකද යාඩ මාව ගොඩක් දැනෙනවා කෙල්ල කිව්වේ දුක්ම සුව එහෙම වෙන එකක් නෑ බං පොඩක් උඹ රිලැක්ස් එකේ ඉඳපන් මොකද උඹට ඒඩ්ස් හැදිලා නෙවෙයිනේ ඔහොම බය වෙලා ඉන්න කවුද දන්නේ ඉතින් එහෙමවත්ද කියලා ශේනාදී කිව්වේ දුකෙන් හොල්ලමින් ආ මොකද මේ දෙන්නගේ කුටු කුටුවා රහස් සාකච්ඡාවක්ද කියමින් නිර්වාන් කෙල්ල දෙන්න අසලට පැමිණිය සිනාසෙමින් මොකුත් නෑනේ අපි දැන් යන් කියමින් කෙල්ල කාරය දෙසට පියමැන්නේ කොල්ලව හිතාමතාම මගරිමින් අපෝ මොකද ඔච්චර හදිසි මට දෙයක්වත් හදලා දෙන්න නැත්තම් ඇවිල්ලා බොමු අයියේ ශේනාදී කිව්වේ කොල්ලගේ දැස් මගහරිමින් එහෙනම් අපි එක විනාඩියකට තනි වෙමුද නිර්වාන් කිව්වේ කෙල්ලට රහසින් මෙන් අනේ ඔයා මොනවද අයියේ මේ කියන්නේ මෙතන මගේ යාළුවත් ඉන්නවා ඔව් ඔව් මට ඒක හොඳට පේනවා ඔයා දන්නවනේ ශේනාදී මං උදේ ඉඳන් අවලෙන් හිටිය ඔයාව දකින්න නැතුව ඉතින් දැන් මට ඔයාව ඉමින්න ඕනි ඒක තප්පරයකට ප්ලීස් ඉඹින්න නෙමෙයි ඔයා මගේ ළඟටවත් ආයෙන්න එපායි මොකද මම මහ විෂ බීජ ගොඩක් මං කැමති නෑ ඔයාගේ ඔයක හුස්මකවත් මං නිසා පිරිසිදු වෙනවට මොකද මං ඒ තරමට ඔයාගෙන හිතනවයි මං දන්නේ ඔයාගේ ඇදීමට ලැබෙයිද නැද්ද කියලා ඒත් මං ආඩ ගොඩක් කරු කරනවා ගොඩක් ආදරේ කරනවා මගේ හැමදේම ඔයයි අයියේ කෙල්ල වේදනාවෙන් සිතින් මිමිනුවේ ඇගේ අසනීපේ ඇගේ හදවත දවාලු කරත්ති කොහෙද මැඩම් අතර මං උනේ කියමින් නිර්වාන් සිනාසෙමින් ඇහුවේ කෙල්ලගේ මේ නිහඬ බව නිසා ඔයා ළඟ කියමින් කෙල්ල කාරයෙන් ගොස් අසුන් ගත්තේ නිකිනිත් ඇ පස පසෙන්ම යද්දී ඕ ආයෙත් එහෙනම් මාව මගේ ඇරියා නේද හොර කෙල්ල හරි හරි මං ඔබට පස්සේ අල්ලගන්නම්කෝ කියමින්ම කොල්ලත් කාරයට ගොඩ වූයේ ඒ පණ ගන්නමින් තවත් මද වෙලාවකින් දෙදෙනම උන්නේ විශාල රෙදිසාප්පුවක් ඉදිරිපිට මෙතනින් බස්සන්නද කොල්ලා හුවේ ශේනාදීට හිස සලද්දි හායේ කියමින් කෙල්ල කාරයෙන් බසින්නට යද්දි නිර්වාන් විගසින් නැල්ලුවේ කෙල්ලගේ අත ශේනාදී ඔයා හොඳින් නේද අවුලක් නැනේ කොල්ලා කියද්දි කෙල්ලගේ හදවත පිච්චේ කියවේද නවෙන් ඔව් අයියේ මං හොඳින් ශේනාදී කිව්වේ ඇගේ හිතේ තිබුණේ දුක මහතකට සංගවගෙන එහෙනම් ඔය වැඩ ටික ඉවර කරගෙන මට කෝල් එකක් දෙන්න මං එන්න හරිද හරි අයියේ පරිස්සමට යන්න ඔයා කෙල්ල කිව්වේ ඇගේ දැස්සක වැටෙන්න ඔන්න මෙන්න කියා තිබුණ කඳළු බිඳුවත් පිටි අතලෙන් පිහදාගෙන ශේනාදී ආදරේ නිර්වාන් කියද්දි කෙල්ලට තවත් නම් ඔහුගේ මේ සෙනෙහෙ දරා ගන්නට නොහැකි වූයේ ඒ ආදරණීය කටහඬට ඇගේ හදවත ඇතුළාන්තයේම පවා ස්පර්ශ වී ඇති මෙවන් ආදරයකට ඇයට තවත් බොරුවක් කළ නොහැකි එනිසාම ශේනාදී රතු දැසින් නිර්වාන් දෙසට හැරුණේ ඔහුට මේ සියල්ලම පැවසීමට ක්ෂණිකවම තීරණය කරමින් අයියේ ඇයි ශේනාදී ඔයාට මට මොකක් හරි කියන්න දෙනවද නිර්වාන් නැහුවේ කෙල්ලගේ බැල්ම හරියටම තේරුම් අරන් ඔව් අයියේ දෙයක් කියන්න දෙනවා ශේනාදී කිව්වේ හැඬුම් බරව හරි කියන්න ඉතින් කොල්ලා ඇහුවේ කුතුහලෙන් අපි ඉස්සෙල්ලාම හොස්පිටල් එකට යන්කෝ ඊට පස්සේ මං කියන්නම් ශේනාදී කියද්දි කොල්ලා ඈදෙස බැලුවේ පුදුමෙන් මොකක් හොස්පිටල් ඒත් ඇයි අපි හොස්පිටල් යන්නේ මං කිව්වනේ දිහාම කියන්නම්
කියමින් කෙල්ල කාරයෙන් නොබැස යළි දොර වසාගත්තේ නිකිනිත් ඇවෙලසම අනුගමනය කරද්දී. ඕකේ ෆයින්. ඒත් මට හැමදේම කියන්න ඕනේ. හරිද? නිර්වාන් කිව්වේ කෙල්ල වෙත දැඩි බැල්මක් කෙලමින්. තවත් සුළු මොහොතකින් නිර්වාන් කාර්ය නැවැත්තුයේ රෝහල ඉදිරිපිට. කියන්න ෂෙනාදි, ඔයා මොනවද මගෙන් හංගන්නේ? කොල්ලා හුවේ ෂෙනාදිගේ මූණට මේ බී. පොරොන්දු වෙන්න අයියේ, මම මේ කියන්නේ අනෙක් අහලා ඔයා කලබල වෙන්නේ නැහැ කියලා. ප්ලීස්. මොකද මම පොඩ්ඩක්වත් කැමති නෑ ඔයා මන් නිසා දුක් විඳිනවට. හරි, මං කලබල වෙන්නේ නැහැ. හැබැයි මට ඒක පොරොන්දු වෙන්න නම් බෑ. මං දන්නවා අයියේ, ඔයා මේ පෞකාරිකී ජීවිතයට ආවේ මට සතුටක් දෙන්න කියලා. ඉතින් යාළුවනේ, කතාවේ ළඟ කොටසෙන් අපි ඉක්මනින් හමු වෙමු. මේ කතාව රචනා කළේ අපේ මත්සංග බස්නායක අයියා. ඉතින් කතාව ගැන ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් එකකින් දැන් යන්න. ගියෙන් එන්නම්. මං ඔයාලගේ සුකිරී.